අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඊයේ රාත්‍රියේ තවත් මරණ 8ක් වාර්තා වෙයි කොරෝනා මරණ ලැයිස්තුව 107ක් වෙයි කොරෝනා රෝගීන් 473ක් ඊයේ හමු වෙද්දී කොළඹින් 138ක් ගම්පහින් 63කුත් රත්නපුරෙන් 35කුත් වාර්තා වෙයි. හුදෙකලා තැන්වල අයට PCR වලට එන්න එපායයි කියන සමාජ මාධ්‍යකරුවන් ගැන පුළුල් පරීක්ෂණ. කුඩු ලාල්ගේ ගෝලයා පට්ටලේ සමීරත් ආයුධත් එක්කම පොලිස් දැලේ. මේ වසරේ රාජ්‍ය මූල්‍ය ආදායමෙන් 174ක් ලැබී අවසන්. ඉරානයේ බෝම්බ පියා තෙහෙරාන් වලදී වෙඩි තබා ඝාතනය කෙරේ. ගාල්ල පරදා යාපනයේ ඊයේ දිනදී අද දඹුල්ලත් නුවරත් පස්වරුවේ කොළඹත් ගාල්ලත් රාත්‍රියේ තරංග වදී. මුලින්ම දේශීය පුවත් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා. ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වීමත් සමගයි මේ අතර ඊයේ දිනේ තුල නව ආසාදිතීන් 473 දෙනෙකුද හඳුනා ගැනුණා. කොවිඩ් 19 වෛරස ආසාදනය වීමෙන් කොළඹ 13 පදිංචි 87 හැවිරිදි කාන්තාවක නිවසේදී මිය ගොස් තිබෙනවා. දෙමිටුගොඩ පදිංචි 54 හැවිරිදි කාන්තාවක මාර්ගම අපේක්ෂාරෝහලේදී මරදාන පදිංචි 78 හැවිරිදි කාන්තාවක නිවසේදීත් මිය ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත මාරු කර යවුණා. ඔහු එහිදී මිය ගිය බවයි රෝහල් නිලධාරීන් සඳහන් කළේ. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම මාලිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකද ඊයේ මිය ගිය කොවිඩ් රෝගීන්ට ඇතුළත්. මීට අමතරව කොළඹ 13 පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ මැගසින් වන්දනාකාරයේ සිටි 70 හැවිරිදි පුද්ගලයෙකුද මෙසේ මිය ගිය පිරිසට ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 107ක අගයක් ගනු ලබනවා. මේ මරණ අතරින් 77%කට වැඩි අගයක් ගන්නේ වයස වෘද්ධ 50ට වැඩිය මිය ගිය අයුරුන්. මෙතරයේ දිනිය තුල හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 473 දෙනා අතර විදේශවල සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද වෙනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 138ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 63 දෙනෙකු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 19431 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඉන් ආසාදිතයන් 12793 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 22501ක්. ඒ අතරින් ආසාදිතයන් 16226ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවත් 6168 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණයට තේපසු වන සංඛ්‍යාව 725ක්. මෙතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු අද උදැසන කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. මෙතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 47ක් තුල තවදුරටත් පුද්ගලයින් 5088 දෙනෙකු නිරෝධායනීය වෙමින් සිටිනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 13286ක් සිදු කළ බවද සෞඛ්‍යංශ සඳහන් කළා. අර සමස්තයක් විදිහට රටේ චිත්‍රය ගත්තාම මේ රසායනාගාර ක්‍රියාවලිය තුළ ප්‍රතිඵල පුළුවන්තර ඉක්මනට දෙීමේ සූදානමක් උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒතකොට ජනතාවට තියෙන වගකීම තමයි මේ ප්‍රතිඵල එනකන් වගකීම් සහගතව හැසිරෙන්න. ඒ ඔබ PCR එක ලක් වෙනකොට ඔබ හිටපු තැන ඔබ රැඳී සිටින්න අඩුම ගන්න ප්‍රතිඵල එනකන්. අනිත් පැත්තෙන් ආයතන ප්‍රදානින්ට අපි කියනවා මේ සමහර ඒවා ආයතන හරහා කරපු PCR පරීක්ෂණ. ආයතන ප්‍රදානින්ට අපි කියනවා මෙන්න මේ පිරිස රඳව ගන්න ආයතනය තුල හෝ නිවාස ආශ්‍රිතව රඳව ගන්න වැඩපිළිවෙළ සකස් කරන්න ප්‍රතිඵල ලැබෙන තෙක්. එහෙම නැති වුණොත් එහෙම අපේ දැන් කොළඹ තියෙන අවදානම ඊගාවට කුරුණෑගලට, ගාල්ලට, මාතරට ව්‍යාප්ත වෙන එක අපිට වළක්වන්න බැරි වෙයි. ඒ හරහා අලුත් පොකුරු ඒ ප්‍රදේශවල නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති වෙලා තියෙනවා. පොළොන්නරුව වැලිකන්ද හා පූණානි විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 50 දෙනෙකු අද පෙරවරුවේ පිටව ගිය බව පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය MK සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළා.
राजकारी निरतव सिटी कोरोना आसादित्यन पलमु आश्रितान सहुनागत पोलिस निलदहरीन हट अट दिन निरोधायन महार जनाधिपति विदुहल परिश्र निरोधायन मध्यस्थान संगीत प्रसंख्या पवत्ना एम निलदहरीन मानसिक सुवेवेन पवते ईट पार्लमेंट मंत्री सहन प्रदीप महतायतलु पिरिसक्द एक्व सिटिया කොදකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාවට PCR පරීක්ෂණවලට සහභාගී නොවන ලෙස සංවිධානාත්මක පොජ්ජලින් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පොජ්ජලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. යම් සෞඛ්‍ය බලධාරියෙක් PCR පරීක්ෂණයකට පෙනී සිටින ලෙසට දැනුම් දුන්නොත් ඒක නිරෝධායන නියෝගයක්. ඒ නිරෝධායන නියෝගයට පටහැනිව යමෙක් කටයුතු කරනවා නම් පැත්තකින් ඔවුන්ට එරෙහිව අධිකාරියන් අඩු පවරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් රැඳී සිටින නිවාස දේපළ ප්‍රවාහණයට යොදා ගන්නා වාහන මුද්‍රා තැබීමට හැකියාවක් තිබෙනවා. සමහර හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාවට යම් සංවිධානාත්මක පුද්ගලයන් 4 දෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාලාවලින් දැනුම් දෙන බවට මේ PCR පරීක්ෂණ වලට සහභාගී නොවන ලෙසට ඒ පුද්ගලයන් සොයා අපි විමර්ශන පවත්වනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිවත් නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම හුදෙකලා කරලා තියෙන ප්‍රදේශ ගම්මාන පොලිස් වසම් ආශ්‍රිතව PCR පරීක්ෂණයට අමතරව ඇන්ටිජන් නැමැති පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කරමින් පවතිනවා. එයට හේතුව ෂණිකවම ඇන්ටිජන් පරීක්ෂාව මගින් පොසිටිව් පුද්ගලයන් අනාවරණය කර ගැනීමට හැකිවීම නමුත් අනිවාර්යයෙන් මේ ප්‍රදේශවල PCR පරීක්ෂණයත් සිදු කරනු ලබනවා. මේ ආකාරයට සෞඛ්‍යාංශ විසින් මේ කටයුතු සිදු කිරීමේදී ජනතාවගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සඳහා සහභාගී වී දායකත්වයේ සැලසීම මෙරට ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩුලාල් සහ මහවත්තේ ප්‍රීමා නැමැත්තාගේ මද්‍රව්‍ය ජාවාරම් වලට හා පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පට්ටලේ සමීර නැමැත්තා පිස්තෝලයක්ද සමග අතරංගුවට ගෙන තිබෙනවා. රුක්ෂාන් සමීර මනුෂංකෙහිවත් පට්ටලේ සමීර නැමැත්තා පන්නපිටිය කොට්ටාව පර්ණපාරේදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායයි. රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් උණ්ඩදා 4ක් උල්පිහියක් හා කඩුවක්ද ඔහු සන්තකයේ තිබී සොයාගත්තා. සැකකරු සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වසරේ රාජ්‍ය මූල්‍ය ආදායමින් 74%ක් ලැබී අවසන් බව රජයේ මුදල් කමිටුවේදී අනාවරණය වුණා. මෙම වසරේ රාජ්‍ය මූල්‍ය ආදායමින් 74%ක් වූ රුපියල් බිලියන 1124ක් මේ වන විට ලැබී තිබෙනවා. මුළු රාජ්‍ය ආදායම වන්නේ රුපියල් බිලියන 1580ක්. රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා රාජ්‍ය ආදායම පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිකල මහතා මේ බව කියා සිටියා. මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේදී පෙරේදා රැසුණා. ඒ ස්ථාවර නියෝග 121ට අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 6ක් ඇතුළත එම මුදල් වෙන් කිරීම රජයේ ප්‍රතිපත්ති සමග සමපාත වන්නේද සහ ඇස්තමේන්තුකරණය පිළිබඳ වාර්තාවක් කාරක සභාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහායි. කුමන ආකාරයක වුද ත්‍රස්තවාදීන් සැමරීමට කිසිදු ඉඩක් ලබා නොදීමේ ස්ථාවරයේ වෙනසක් සිදු නොවන බව අමාත්‍ය කෙහෙලිය රඹුපැල්ල මහතා අවධාරණය කරනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එදා ඉඳන් අදත් හෙටත් මගේ ස්ථාවරය තමයි ත්‍රස්තවාදීන් සමරන්න බෑ. හැබැයි දෙමෝපියන්ට අයිතියක් තියෙන ත්‍රස්තවාදී කවුවත් තමගේ දරුවා වෙනුවෙන් තමන්ට පුළුවන් නේ පෞද්ගලිකව තමන්ගේ දානයක් මහණයක් දීලා චාරිත්‍රාත්මක කරනවට අපේ විරෝධතාවයක් නෑ. සංවිධානාත්මක ලෙස මහා පරිමාණයේ ත්‍රස්තවාදීන් සමරීමම වැඩරදී පණිවිඩයක් මුළු ලෝකෙටම දෙන්නේ. ඕන ත්‍රස්තවාදී නින්දිත තක්කඩි ක්‍රියාවක් කරලා ඔවුන්ව සමරන්න තියෙන අයිතිය සාමූහික සමරන්න තියෙන අයිතිය මම එදා පිළිගත්තේ නැහැ අද පිළිගන්නේ නැහැ. මාධ්‍ය ඉතිහාසයේ අපි කවදාවත් දැකලා නැති ආකාරයට මේ උපවාහිනී නාලිකා එකිනෙකාට පහර එල්ල කරගන්නවා. මේක කොහොමද මාධ්‍ය සදාචාරයත් එක්ක බැඳෙන්නේ? අපි මාධ්‍ය නියාමනයක් කරන්නේ අපේ අපි බලාපොරොත්තු වෙනවා ඒ හැලහැප්පිලි අතර සදාචාරාත්මක ලෙස ඒ සිද්ධ වෙමු වෙයි කියලා. යම් කිසි විදිහේ තමන්ට පිළිනොගන හැටි මතවාදයන් ඉදිරිපත් වෙනවා නම් එහරහා ඒකත් ඉතාමත්ම සාධනීය ලෙස ඒ කියන්නේ තහ ශීලාචාර ලෙස සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් නතර කරන්නේ නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතා අද පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි යහපාන රජයේ අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාලම් 27ක් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරං හදන්න ගත්තා. එයින් පාලම් 9ක් අපි ජනතා ඉදිරියට පැවරුවා. තව පාලම් 18ක් තියෙනවා. ඉතින් මේවා 2017-18 ආරම්භ කරපු අපේ යහපාන රජයේ අද මිනිස්සුන්ට යන්න විදියක් නැහැ. ඒ වැඩ නතර කරලා දැන් අවුරුද්දක් වෙනවා ඒ වැඩ පටන් ගන්න නැහැ. සමහර කට්ටිය කියනවා සජිත් ප්‍රේමදාස මේ හැදුව පාලම් නිසා මේවා නතර කරලා කියලා. ප්‍රේමදාස මහත්තයා පටන් ගත්තද වෙන කවුරු හරි පටන් ගත්තද කියලා බලන්නේ නැහැ. දැන් එහෙම කෙරුවා ඔබතුමාලයි කාලේ සංවර්ධන කටයුතු නතර කෙරුවා. ඒකෙන් තමයි රට වැටුනේ. ඒකෙන් තමයි ආර්ථික වැටුනේ. ඒකෙන් තමයි ඔබතුමාට පරාජයටපත්. මේ පාරවල් සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ විපක්ෂ නායකතුමා නිවාස සංවර්ධන අධිකාරියෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ. මෙතුමගේ කාර්යභාරය තිබ්බේ නිවාස අධාන. එතුමා ගිහිලා කරලා තියෙන්නේ පාලම් හදන එක. මුළු රටේම නෙමෙයි ඒකත් හදලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කෙදී. ඒකට මොනවා හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැති පහුගිය ආණ්ඩුවෙන් ඒ අවශ්‍ය කරන සහයෝගය ලැබෙන්නේ නැතුව ඇති. ප්‍රතිපාදන නැතුව තමයි මේ පාලම් හදන්න පටන් ගන්නෙ. දැන් රම්මාවත් පටන් ගත්තා. රන්මාවත් වලත් සල්ලි තිබුණේ නැහැ. ඉතින් ඒක අපිට ගැටලුවක් නැහැ. දැන් මේ පාලම් ඔක්කොම අපි හදනවා. ඒ නිසා අපි කුඩම් වගේ සැලකිල්ල කරන්නේ නැහැ කීයටවත් හම්බන්තොට දිස්ත්‍රික්කෙට. සජිත් ප්‍රේමදාස මැතිතුමා නිවාස විතරක් නෙවෙයි හදන්න දිස්ත්‍රික්කෙට මේ වෙලාව තුනේ. හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාවගේ අවස්ථාව සෑම දෙයක්ම හෙදිකරන තමයි ඒක කැබිනට් අමාත්‍යවරයා හැටියට රජයෙන් ඒව සම්පත් ලබා ගත්තේ. ඉතින් මා පාසල් හදලා තියෙනවා. ඉතින් මා පාලම් හදලා තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. ඉතින් මා දිස්ත්‍රික්කේ නායකයනේ. හැබැයි වැඩේ තියෙන්නේ එතුමා එහෙම කරපු දිස්ත්‍රික්කෙන් පැනලා ගියා. නෑද ඔබතුමා තමයි නායකයා වෙන්න ඕනේ. නෑ මහින්ද මහත්තයා පැනලා ගියේ නෑ. මහින්ද මහත්තයා හරි තැනට ආවා. තමන්ගේ සහෝදරයා තියලා පුතාව තියලා කුරුණෑර දිස්ත්‍රික්කයට ඇවිල්ලා මතක හිටින මනාපයක් ලංකා ඉතිහාසයේ ලබා ගත්තා එතුමා. හැබැයි ඉතින් ඔබතුමා ඉන්නේ කියන අපි සතුට වෙනවා. ඒ හින්දා ඔබතුමා කිසි සැකයක් තියාගන්න බෑ. පාලම් ටික ඔක්කොම හදලා දෙනවා. හැබැයි හදලා ඒකේ සල්ලි කියන්නේ අපේ ආණ්ඩුවේ හදපුවාගේ සල්ලි කිව්වෙත් මහමාර්ග හිටපු ඇමතිවරයා හැටියට ප්‍රතිපාදන වෙන් කරලා තිබුණ නැහැ කිව්වා. පාලම් වලට සල්ලි දාලා නැහැ කියලා. ඒවට ප්‍රතිපාදන වෙන් කරලා තිබුණා මහමාර්ග අමාත්‍යාංශය වගේම පළාත් පාලන අමාත්‍යාංශයෙන්. රන්මාවත් වලට මුදල් වෙන් කරලා තිබුණා. ගිවිසුම් අත්සන් කළ මුදල් වෙන් කරපු ඒවා අතරමඟ නතර කරලා තියෙනවා. තමුන්නාංශේ සංවර්ධන ගැන කතා කරන තමුන්නාංශගේ පෞද්ගලික ලේකම්ගේ ආරක්ෂා බලා ගන්න බැරි වෙච්ච ආණ්ඩුව ඇමති. ඒ හින්දා තමුන්නාංශේලා ඔය කියන සුන්දර යුගය තිබුණේ නැහැ. දිලිප් වේදාරච්චි මහත්මයාට මයික් එක දෙන්න. ගරු කඩලා දාන්න හදන්න. මයික් එක ඔෆ් කරන්න. ඔෆ් කරන්න. ඔෆ් වෙන්නේ නැහැ. ඒක දරාඩ කරන්න බෑ කතා කරන්න උතුමා. ඔබතුමා ප්‍රශ්න පහක් අහලා ප්‍රශ්න පහක් නේ ප්‍රශ්න දෙකයි මගේ ඇහුවේ. ප්‍රශ්න උත්තර දුන්නා තාම මගේ. හරිනම් ඔබතුමා මේ හිටපු කතානායකතුමත් එක වන්නකොට මේ මන්ත්‍රීරුන්ට ඇති වෙන්න ප්‍රශ්න අහන්න දෙනවා. එහිඳ කරුජයසුරේ මහත්තය කාලේ නෙමෙයි කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි. වැදගත් කතානායකයෙක් කියන ප්‍රජාතන්ත්‍රයේ ඉඳ දැන් ඇහුවා ද උදැඩි අහලා නාගන්න නැතුව වාඩියමු. හරි බොහොම ස්තුතියි. තරුණ හා ක්‍රීඩා කටයුතු ජල සම්පාදන විදුලි බල බලශක්ති යන අමාත්‍යාංශවල වැශේෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කරුණු පැහැදිලි කළා. අද පාසල් පද්ධතිය ගත්තාම විශේෂයෙන්ම අපි ඊළඟට කඩේමක් හැටියට තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය. මේ විභාගයේ කල් දැමීම සම්බන්ධව තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවාද කියලා දැනගන්න කැමති කරුව මෙතුමයි. සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තිබෙනවා. ඒ කියන්නේ 20-21 ජනවාරි මාසේ 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා තමයි දැනට තීරණය වෙලා තියෙන පරිදි සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ. හැබැයි මේ தત્ත්වය දිගින් දිගටම මෙහෙම පවතිනවා නම් මේ පාසල් විවෘත කරන්න බැරි නම් අපිට තීරණයක් ගන්න වෙනවා අකමැත්තෙන් හෝ ඒ විභාගයේ කල් දැමීමට. ඒ ගැන තාම තීරණයක් කරන්නේ සතියක් තුල අපි ඒ තීරණය ගැනීමට බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. මේ වර්ෂයට નિયમિત පළාත් හා ජාතික පාසල් ක්‍රීඩා පවත්වන්න බැරි වුණා. ඒ වෙනු ඒ අවස්ථාව වෙන දරුවන් වෙනුවෙන් වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද? ගරු කතානායකතුමනි ඒකට ප්‍රායෝගික විසඳුමක් අවශ්‍යයි. ඒ දරුවන්ට කිසිම අසාධාරණයක් සිදු නොවන විදිහට අපි වග බලා ගන්නවා. ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කරලා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පුතත් සමගින් සාදින් රූපහණේ මධ්‍යහන පත්‍රිකාශ්‍රය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.